විධායක ජනාධිපති දුරය දැන් මේ පරිහරණය කරන විදිය බොහොම අවලස්සනයි කැතයි. මේක ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට වඩා නරක විදියට ඊළඟට ආපුවා මේක පාවිච්චි කළ හැමතිස්සෙම. ඒකට හේතු ව්‍යවස්ථාවේම ප්‍රතිපාදනයක් නොමැතිකම. අද රටේ සංවර්ධනයට යොදවන මුදල් වලින් විශාලම ප්‍රමාණය වියදම් කරන ජනාධිපතිතුමා විශාල මුදල් කන්දක් වියදම් කරනකොට එහෙව් ඔහු වරදක් කළත් අධිකරණයට අපිට ගෙනියන්න බෑ. ඔහුගේ වැරදි සම්බන්ධයෙන් අධිකරණයේ ඔහු වග උත්තරේ කරු කරන්න බෑ. අපිට වග වෙන්නේ නෑ අධිකරණයට. අපි කිව්වා ඒක නිසා ජනාධිපතිවරයා විසින් ඇමති දුර නොදරිය යුතුයි. දරනව නම් දරන්න පුළුවන් ආරක්ෂක ඇමතිකම පමණයි. ව්‍යවස්ථාදායකයේ අධිකරණයේ සහ විධායකයේ අතර සමබරතාවයක් නෑ. අපි ඒක හන්ද යෝජනා කළා මේකේ කොහොමද සමබරතාවයක් අපි ඇති කරන්න කියලා. අන්තිමට ආණ්ඩුව සමග සාකච්ඡා කළා. එතකොට අපි ටිකක් හයියෙන් කිව්වා මේ ආණ්ඩුව පරාජය කරනවා මේක කළේ නැත්තම්. හැබැයි මාධ්‍ය බලකලේ පරාජය කරනවා කියන එක විතරයි. අපි කිව්වේ මේක කළේ නැත්තම් කියලා. බොහොම පැහැදිලිවම මේක කළේ නැත්තම් අපි ඒක කිව්වෙම සත්භාවයෙන්. ඊපස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිම පිළිවෙලක් විනයක් නැති පක්ෂයක්. ලියුමක් ඇරියම මහලේකම්ට ඒක ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ මම ගිහිල්ලා ඒක අතින් බාර දෙන්නට. සාකච්ඡාවට මහලේකම්වරයාට කියන්නේ නැහැ. මහලේකම්වරයාගේ අනුමැතියක් නැහැ. සම්දානයේ පක්ෂ කාර්යාලය අරනවා සම්දානේ ලේකම්තුමා දන්නේ නැහැ. මේ ක්‍රමය අපිට පෙනුණා මේක මහා අවුල. අත්නෝමතික අනිත් සහෝදර පක්ෂයක සහජීවනයක් නැති තමන්ට හිතෙන න්‍යාය පත්‍රය කියන වැඩසටහන. මේකට අපිට එකඟ වෙන්න බෑ. අපි අතර අදහස් හුවමාරු වුණා. මේක ඇතුළේ වෙනසක් කරන්න අපි මහන්සි ගත්තා. මෛත්‍රීපාල සිරිසේන මහතුමත් එක්ක සාකච්ඡා කළා. රනිල් වික්‍රමසිංහ මහතුමත් එක්ක සාකච්ඡා කළා. මම වනන්නේ ගොඩක් අය සාකච්ඡා කළා. අවසානයේදී අපිට පුළුවන් වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්තුමා ජනාධිපති පොදු අපේක්ෂකයා බවට පරිවර්තනය කරගෙන. දැන් බලන්න එතුමා කතා කරනකොට එතුමා නායකයෙක් කියලා පේනවා. මෙතෙක් කල කොහෙද හිටියේ එතුමා? වැහිලා හිටියේ පොල් කට්ටෙන් වහලා වගේ. කිසි හඬක් තිබුණේ නැහැ. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනිස්සෙක් අද බලන්න රූපවාහිනී රූප රාමුක එතුමා පේනකොට කොච්චර වෙනස්ද කියලා. අපි ඒ කියන්නේ පොල් කට්ටෙන් මිනිස්සු වහලා තිබුණේ. අපි අරගෙන එළියට අරගෙන අද ජාතික නායකයෙක් බවට එතුමා පත් කළා. අපිට ඕන යකඩ සපත්තු වලට පෑගිලා ප්‍රජාතන්ත්‍රවාදී යටපත් වෙච්ච සමාජයක් නෙවෙයි. මෙතුමා කිව්වා අවබෝධතා ගිවිසුම් ගහලා 2002 2004. හැබැයි ඔබතුමාට ඒක පේන්නේ නැහැ 2005 දී. ඔබතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා ජයග්‍රහණය කරන්න තමයි කටයුතු කරේ. ඔබතුමා ආණ්ඩුව පැත්තට ආවේ අපි ජයග්‍රහණය කරාට පස්සේ. ඒක නෙවෙයි. ඒක නෙවෙයි බුගන්න මතවාදයක් තිබුණේ නැහැ. එක්සත්ද ෆෙඩරල්ද කියන එකේදී එක්සත් ජාතික පක්ෂය බොහොම පැහැදිලිව හිටියේ ෆෙඩරල් ක්‍රමයට. එතකොට අපි එදා ඔබතුමන්ලා නැතුව, ඒ කියන්නේ අපි ත්‍රස්තවාදයේ පරාජය කිරීම වෙනුවෙන් ඔබතුමන්ලා හිටියේ අනිත් පැත්තට. ඒ කියන්නේ අවබෝධතා ගිවිසුම් අත්සන් කරපු අයත් එක්කයි ඔබතුමන්ලා හිටියේ. අපි තමයි මේ පාර හැදුවේ. ඒ නිසා අපට මේ රටේ ඒක තමයි තීරණා මේ රටේ මහත්ය තීරණාත්මක ඡන්දය ඒක තමයි. ඒ ඡන්දය තමයි මේ රටේ ත්‍රස්තවාදය අවසන් කරන ඡන්දය. අපිට ආඩම්බර වෙන්න පුළුවන් අපි ඇමතිගම් වලටනේ අපි හෘද සාක්ෂිරනෝ මතවාදයක් උඩ බොහොම පිරිසිදු අපි කටයුතු කළේ. අපි ජයග්‍රහණය කරාට පස්සේ එක්සත් ජාතික පක්ෂය ගුට්ටි පිටි මේ පැත්තට ආවා. ඔබතුමත් ඒ අනුව අපේ රෙජිනෝල් කුරේ මැතිතුමා ඉදිරිපත් කරපු සංවාදෙ හිඟුවක් වැදගත්. ඒක ලෝකයේ දේශපාලන පක්ෂ දෙකයි තියෙන එක අපි පිළිගන්නවා. ඒක ඕනම කෙනෙක් දන්න දෙයක්. ඇමරිකාවේ ගත්තත්, එංගලන්තේ ගත්තත්, ඔස්ට්‍රේලියාවේ ගත්තත් ඉන්දියාවේ ගත්තත් ප්‍රධාන දේශපාලන ධාරා දෙකයි තියෙන. මේ ධාරා දෙකට හැමතිස්සෙම විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය මතය දැක්ම හැමතිස්සෙම ගෙනයි පිටි. 70 වාමාංශික ව්‍යාපාර. අපි ඔබතුමන්ට කියන්න කැමති 2004 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මතයක් තිබුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටිය ෆෙඩරල් මතයක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1999 කොටිත් එක්ක සාකච්ඡා කරලා විතරයි මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා සම්මුතියකට අවිල හිටියා. ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටින තැන දන්නේ නැතුව ඇති. මෙතුමා නම් ඒක දන්නවා. එකඟතාවයකට අවිල හිටියා. කොටිත් එක්ක සාකච්ඡාවකින් තොරව මුකුත් කරන්න බෑ කියලා. ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 2004 ආධාර සමුළුවත් තුළ නුවරදි කිව්වා මම කිසි වෙලාවක යුද්ධ යෝජනා කරන්නේ නැහැ කියලා. අපි ඒ නිසා තමයි අපි ත්‍රස්තවාදය පරාජය කිරීමට සඳහා ජාතික හැඟීම ජාතික එකමුතුවක් වැඩපිළිවෙලක් අවශ්‍යයි කියලා කෙටුම්පත් කරේ අපි. කොටින්ම කිව්වොත් මහින්ද රාජපක්ෂ මහරතුමාගේ දේශපාලන ගමන සහ මතවාදය හැදුවේ අපි. ඒ කියන්නේ කිසි කෙනෙකුට වාද කරන්න හැකියාවක් නැහැ. අපි තමයි මතය ගෙනයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ඒකයි. ඒ ස්ථාවරය වෙනස් කරේ අපි. අපේ මැදිහත් වීම. අපි අස්සම් කරපු ගිවිසුමේ තමයි තිබුණේ පළවෙනි වතාවට. අපි ලිව්වේ ඒක නිර්වීකරණය කියලා. කිසි කෙනෙක් විශ්වාස කරේ නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයා එතෙන්ට පොළඹවන්න පුළුවන් කියලා. අපි පෙළඹෙව්වා. ඒ කාර්යය අපි ඉෂ්ට කළා. ඒ නිසා අපි බොහොම අපේ දැක්ම, අපේ උපායමාර්ග බොහොම පැහැදිලි. අද ආරම්භ බලන්න. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රටක, ඒ කියන්නේ මම හිතන්නේ සිංගප්පූරුවත්, ඒ කියන්නේ ඊටාම නරක තත්ත්වයට ගියපු ඊටාම ලිබරල් රාජ්‍යන් තුල නොකරන විදිහට මෙතුමා කොළඹ නගරේ කිසිම ප්‍රතිපත්තියක් නැතුව අති දැවැන්ත කැෂිනෝ කාර්යයකට එන්න ආරාධනා කළා. බදුසහන ලබා දුන්නේ 2012 ජනවාරි පළවෙනිදා තියෙන කැෂිනෝ ටික රංජනක පුත්තලමට.
ඊට පස්සේ මොකද කරේ? ඔබතුමාලා ගෙනාවා පනතක්. ඔබතුමාලා අපි ගෙනාවේ පනත. අපි තිරචන ආණ්ඩුවේ අපි දෙගොල්ලෝ එකතු වෙලා ගෙනා. මොකද්ද පනත ගෙනාවේ? ජාතික වැදගත්කමකින් යුතු ජාතික ආර්ථිකයේ ගුණනැගීම සඳහා අපි බදු සහන ලබා දෙනවා කියුවා ජාතික ආර්ථිකයේ ගුණනැගීම. අපි කවුරුවත් දන්නේ නැහැ 2012 දී මේ පනත සංශෝධනය කරා කාට වන්දු කිය අප්‍රේල් මාසේ. මොකක්ද එකෙන් සංශෝධනය කළේ? ඒ කියන්නේ කැෂිනෝ වලට බදු දීමත් කැෂිනෝත් මේකට ඇතුළ කරලා පනත. ඔය වෙන ජාතික උපාය මාර්ගිය පනතට ඇතුළ කරලා කැෂිනෝ කියන එක. එක වගන්තික එක වාක්‍යයෙන් ගැසට් නිමිති අපි කවුරුවත් දැන හිතේ. අති විශාල බදු ප්‍රමාණයක් අද අපට ගෙවන්නලා තියෙනවා. එක පාරක් හදන්න පාරවල් තුනක් හදන සල්ලි රජයේදී අපි සම්පූර්ණ විගණන වාර්තාවක් අපි සකස් කරන අන්තර්ජාතික ප්‍රමිතියකින් යුතු අපි රටට පොරොන්දු වෙලා තිනු ජාතික හෙළුම් එක එකඟ වෙලා තිනු එක මේ ආණ්ඩුවට විතරක් නෙවෙයි. ඉලෙක්ට්‍රොනික අන්තර්ජාතික ප්‍රමිතියකින් යුතු විගණනයක් මේ රටේ කරන්න ඕනේ. ඒක ඉන්දියාවේ කරනවා. ඉන්දියාවේ කරන නිසා තමයි ඉන්දියාවේ ලොකු රාජ්‍ය නිලධාරීන් හිරයන්නේ. ජයලලිතලා හිරයන්නේ ඒක නිසා. ත්‍රස්තවාදී පරාජය කිරීමේ වැඩපිළිවෙළක් වගේ සංකීර්ණ එකක් නෙමෙයි මෙතන. මෙතන තියෙන්නේ ඉතා පැහැදිලිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ වෙච්ච, මහින්ද චින්තනය එකඟ වෙච්ච ව්‍යවස්ථාමය වෙනසක් පරිවර්තනයක්. ඒ සඳහා ඉතාම සුදුසු පුජ්‍යලෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටපු කීර්තිමත් නායකයෙක් ජනාධිපතිනට ඉදිරිපත් වෙලා තියෙනවා. එතුමාට කිසි කෙනෙකුට චෝදනා කරන්න පුළුවන් නායකයෙක් නෙමෙයි. අපි කියන්න කැමති ඔබතුමාලට දිනසීය තුල අපි සම්මුතියකට පැමිණෙන සියලු පක්ෂ මේ රට සංවර්ධනය කිරීමේ උපාය මාර්ගය මොකක්ද? ණය ගන්නා වූ උපාය මාර්ගය මොකක්ද? මතක තියාගන්න. කිසිම රටකට මේ විදිහට ණය ගන්න බෑ රටවලුල. ඔබතුමා දැනගන්න ඉන්දියාවේ ණය ගන්නකොට රාජ්‍ය ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. නැෂනල් ප්ලෑනින් කොමිෂන් එක. ඒ නැෂනල් ප්ලෑනින් කොමිෂන් එකෙන් පිට කිසිම ණයක් ගන්න බෑ රටේ රාජතාන්ත්‍රිකව. මේ සත්භාවයෙන් කරන මේ ව්‍යායාම තුළ අපි විශ්වාස කරනවා අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. අද මාතර රැස්වීම, පොළොන්නරුවේ රැස්වීම ඔබතුමාලා දැක්කනා, ඔබතුමාලා ඇහුවනා බැතිවරණයට පෙර ඒ ජනතාවගේ උනන්දු මේ ජයග්‍රහණය අපි කරනවා. මේ ජයග්‍රහණයෙන් පස්සේ පළවෙනි මාස තුනේ අපි එක තැනකට ඇවිල්ලා පක්ෂ ભેදෙන් තොරව අපේ රටේ මේ ව්‍යවස්ථාවේ තියෙන මේ ජරා මැතිවරණ ක්‍රමය අහෝසි කළා. රට ගැන අපි සියලු ජාතීන් සියලු දෙනා අලුත් හෝරාවකට අලුත් යුගයකට අපි පාතබනවා. ඒක ඇතුළේ ඔබතුමන්ලා අපි අද අපිට පාපතර කියලා කියනවා. එදා අපි ඊළම් පාර යනවා කියලා කිව්වා. නමුත් ඔබතුමයි අපි එකට හමු වෙලා මේ ප්‍රශ්නේ රට වෙනුවෙන් සාකච්ඡා. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමාලා පාරවල් ගැන හදීමේ ප්‍රශ්නයක් නෙවෙයි. මේ නෑ මම ඊළම් වාදයට යනවා කියලා. මං කියව වියවුල්තාවේ අච්චාරෝකට. වියවුල් වියවුල මැදින් තමයි මහත්වේ යන්නේ. අපේ ආධ්‍යාත්මීයම වියවුල. අපේ මනසම වියවුල. වියවුල මැදින් තමයි අපි හරිපාර තෝරන්නේ. අපට මේ පැහැදිලිභාවය ඒ අපේ සියලු දෙනාගේම මනස පුතජන මනස වියවුල. ලෝකයේ වියවුල. ඒ වියවුල මැදින් තමයි ප්‍රඥාවන්ත මිනිස්සු රටගෙන හිතන මිනිස්සු මේ වියවුල මැදින් තමයි හරිපාර සොයාගෙන යන්නේ. තාරකාවක් වගේ මුළු මහත් රටටම අපි පාර පෙන්නන සූදානම්. අපි ජනතාවට කියනවා අපේ හෘද සාක්ෂිය අවංකයි ඔබ එකතු වෙන්න.